දරුවන් කන්න කැමති විදියට වටක්ක ඩෙවල් හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය මිතිරේ පරිදි තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් අපි පළමෙන්ම මේකට වටක්ක කොටස් 5 ග්‍රෑම් 500 කොටස් කපා ගන්නවා අඟලේ අඟලි ප්‍රමාණයට. ඊපස්සේ ඒකට ලුණු ටිකක් කුඩු ටිකක් කවලම් කර ගන්නවා. දැන් මම මේක උමාලෙන් වගේ තම්බ ගන්න හදන ප්‍රෙෂර් කුකර් තියලා ප්‍රෙෂර් කුකරක ලිපේ තියලා ඒකට වතුර කෝප්ප භාගයක් එකතු කරනවා. දැන් මේකට උඩින් ස්ටීමර් කොටස තියා ගන්නවා. ස්ටීමර් කොටස තියලා අර කපාගත් අඟලේ අඟලි ප්‍රමාණය වගේ වටක්ක ටික මම මේකට දා ගන්නවා. මේක පොඩ්ඩක් තම්බ ගන්න ඕන, ගොඩක් බෙරි වෙන්න තම්බන්නේ නැහැ. ප්‍රෙෂර් කුකර් එකේ තැම්බුවට දැන් මම මේක මේ ආකාරයට පියනම අහලා මේ මොහොතේ තද කරලා දැන් ලිප ඔන් කරනවා. මම මේක ඉක්මනට හදා ගන්න ප්‍රෙෂර් කුකර් එක භාවිත කරාට ප්‍රෙෂර් කුකර් නැති අයට මේක වතුර ටිකක් කෝප්පයක් දාලා ස්ටීමර් කොටස තියලා උමාලෙන් තම්බ ගන්න පුළුවන්. දැන් ප්‍රෙෂර් කුකර් එකේ තියපු ඉන්න ඉක්මනට ඔන්න වතුර කෝප්ප භාගේ උමාලයේ බවට පත් වෙලා දැන් මේ පීඩන මුදුන ඇතුලේ පීඩනයක් නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මේ තොප්පිය වගේ එකකින් ඔන්න පළවෙනි ඉල්ල එක පිට වුණා. දැන් මේක හුමාලි හොඳට පිට වෙනකොට තේනවා ඇතුළේ මේක ඉක්මනින් තැම්බෙන්නේ නැහැ. දැන් විසල් තුනම පිට වුණා. දැන් මම මේක ඕෆ් කරා ලිප. දැන් මේක ටිකක් නිවෙන්න තියන්න ඕන හුමාලි නිකන් අයින් වෙනකොට සයින් වෙන්න. ඊට පස්සේ අපි පීඩනේ මේක අයින් වෙන්න තවත් තොප්පියක් ඉවත් කරලා තවත් හුමාලි ඉවත් වෙන්න තියෙනවා. දැන් මෙහෙම ඉවත් වුණායින් පස්සේ අපි පරිස්සමෙන් ඔක්කොම හුමාලි ටික ඉවත් වුණාම මේකේ පියන ක්‍රමයෙන් හරිනවා. දැන් වට්ටක්ක ටික තැම්බිලා තියෙන්නේ ප්‍රමාණවත් ප්‍රමාණයට. මේ කෑලි බෙරි වෙලත් නැහැ, අමුත් නැහැ. දැන් මේ වට්ටක්ක ටික තෙම්පරාදු කරගන්න මේ ද්‍රව්‍ය ඕන. ලූණු, අවමරිස්, තක්කාලි, සුදු ලූණු ඉඟුරු තලබුවා ඒවා. දැන් මේ තලාගත් මේ කරාම්ප කරපුංච ටිකක් ඕන මට. මම භාජනේ ලිපට තියලා ලිප ඔන් කරලා මේකට උයා ගන්න ගන්න තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේකට පොල් තෙල් ටිකක් දා ගන්නවා. හැඳි දෙකක් තුනක් හතරක් වගේ වුණත් හොඳයි. තෙල් වැඩි ගන්න නැත්නම් දෙකක් විතර නැත්නම් තුනක් විතර දැම්මම රසයි තෙම්පරාදු වුණා. මේකට මම දැන් ඉඟුරු ටිකයි සුදු ලුණු තල්පේ දාගත්තා. දැන් මේක බැඳීගෙන ඉන්න පොඩ්ඩක් තෙම්පරාදු සුවඳ හමනවා. අපි දැන් මේ විදිහට පොඩ්ඩක් රන්වන් පාට ලාවට එනකම් මේක තෙම්පරාදු කර ගන්න ඕන. දැන් මේකට රම්ප කරපිංච ටික දා ගන්නවම මේ විදිහට කවලම් කරනවා. ඊට පස්සේ මම මේකට ලූණු කොටස් ටික දා ගන්නවා. මේ විදිහට ලොකු ලූණු දාගන්නේ කොටස් ලොකුයි ඩෙවල් කරනකොට කොටස් ලොකුවට කපන හින්දා මම මේ ලුණු කොටස් ටික මේකට එකතු කරනවා. දැන් මේකට අවමිරිස් ටික හරි නැත්නම් මේකට මාළු මිරිස් කොටස් කපා ගත්තා නම් ඒව හරි එකතු කරලා මම මෙතන දැන් අවමිරිස් ගත්තට මේකට මාළු මිරිස් ගත්තා නම් වඩා සුසු ඩෙවල් හින්දා ඊට පස්සේ මම මේක තෙම්පරාදු වෙනකොට මේකට මම අබ පේස්ට් වෙන්ද පොලේ තියෙන බෝතල් ඒකෙන් ගෙනත් තියාගත්තම ලේසි අබ පේස්ට් හැදි භාගයක් දැම්මා. දැන් මම මිරිස් කුඩු තේ හැදි දෙකක් විතර මේකට දානවා. මිරිස් කෑලි මිරිස් තේ හැදි දෙකක් විතර දාගන්නවා. සැර වැඩිපුර ඕනනම් තව කීපයක් හරි යොදා ගන්න පුළුවන්. දැන් මේක ලිප පොඩ්ඩක් අඩු කරලා මම මේ ටික කවලම් කරගන්නවා. දැන් මේක තෙලේ හැමීට තෙම්පරාදු වෙන්න දෙන්න ඕන. ලුණු අමරිස් ටික මේ පහේ ටිකත් එක්ක දැන් මේකට මං අවශ්‍ය ප්‍රමාණයට ලුණු දානවා. ඒ කියන්නේ මේ ලුණු තෙම්පරාදුවට අවශ්‍ය ලුණු ප්‍රමාණය විතරයි එකතු කරන්නේ. වට්ටක්ක වලට අවශ්‍ය ලුණු ටික තම්බා ගනිද්දී එකතු කරා. දැන් මේ වට්ටක්ක ටික උමාලෙන් තම්බ ගත්ත ටික පරිස්සමෙන් මේකට එකතු කර ගන්න ඕන. පොඩි නොවෙන්න මේක පරිස්සමට දා ගන්න ඕන. දැන් මේකේ කුටස් එක දැන් මේ විදියට මෙහෙම මෙහෙම කවලම් කරන. මේක දැන් මේක කවලම් කරනකොට මේක පොඩි වෙන්න බලලා හින්දා හැන්දි මිට තමයි මම මේ විදියට
කොයි වෙලේකටවත් මේකේ මේ හැන්දේ අනිත් පැත්ත කියන්නේ මේ උඩ පැත්ත ගන්න එපා. යට මෙටේ තමයි කවලම් කරාම හොඳට මේක මේ විදිහට කවලම් කරන්න පුළුවන් පොඩි නොවෙන්න. මේ විදිහට තෙම්පරාදු මිශ්‍රණේ මේ වට්ටක්ක තැම්බිච්ච වට්ටක්ක කොටස් එක හොඳින් උරාගෙන තැම්බෙන්න පොඩ්ඩක් කවලම් කරනවා හැමදෙන්නේ මදගින්දරේ. මේකට මං කපාගත් තක්කාලි ගෙඩිය කොටස් ටිකත් එකතු කරනවා. කන්තිමට එකතු කරයි ගන්න ගත්ත තෙම්පරාදු නැත්තම් දිය වෙලා යන හින්දා දැන් මේක කෑලි විසියට මේකට එකතු කරගන්න. මේකට මිරිස් يعني තක්කාලි මික්ස් අර සෝස් එක දාගන්නවා. තක්කාලි සෝස් හැඳි දෙකක් විතර. ඒක අවශ්‍ය නැත්තම් නොදා ඉන්න පුළුවන්. මම රසයි දෙක අවලං කරලා දැන් මම මේකට පැණි රසක් එන්න ඕන ලෙවල් එක මම සීනි හැඳි හතරක් විතර දාන්න ඉන්නේ මේක මේකට ප්‍රමාණවත් විදියට. සීනි වැඩි වෙනකොට ඉතින් පොඩි ළමයි කැමති. සීනි තේ හැඳි ටික හතරක් විතර දානවා පොඩි ළමයි කැමති මේක රසයි. සීනි පැණි රහට තමන්ට අවශ්‍ය වෙන්නේ නැත්නම් එච්චර පැණි රහ කඩුවෙන් මේක භාවිතා කරලා මීට අඩු සීනි රසකට හදාගන්න පුළුවන්. දැන් මම ලිපෝ කරා. දැන් මේක පොඩ්ඩක් කවලම් කරමින් තබා ගන්න. මේක දැන් හදලා අවසන් වී කියන්නේ. හරි. දැන් අපි මේක ලිපෝ කරලා තියෙන භාජනෙට ගත්තා. දැන් ලස්සන පැහැයක් තියෙනවා මිරිස් තෙම්පරාදු වෙලා ලුණු එව මෙව දැවටිලා එනකොට බලන්න මේක රසයි. පොඩි අය කන්න කැමති වට්ටක්ක සාමාන්‍ය කරියට වැඩිය මේක කන්න අපේ ගෙදර දරුවෝ නම් හරිම කැමතියි.